අද අපි ස්ට්‍රේන්ජ් තින්ග්ස් දෙවන වීඩියෝ එකෙන් කතා කරමු උඩියට ගුරු ඉන්න ජීවීන් ගැන. දැන් අපි කතා කරමු මේ උඩියට ගුරු ඉන්න ජීවීන් ගැන. මෙතෙන්දි කලින් කිව්වා වගේ සීසන් 3 එක ගැන නම් කතා කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය තමයි සීසන් 3 බලන්නේ නැති නිසා. මුලින්ම කතා කරමු ෂැඩෝ මොන්ස්ටර්. එහෙමත් නැත්නම් මයින්ඩ් ෆ්ලේයර් ගැන. ෂැඩෝ මොන්ස්ටර්. එහෙමත් නැත්නම් මයින්ඩ් ෆ්ලේයර් කියන්නේ උඩියට ගුරු මානේ මොලේ. නිකන් ඒ මානේ නිකන් හිට්ලර් වගේ පොරක්. එයා තමයි මුළු උඩියට ගුරුවම පාලනය කරන්නේ. TV series එකේදී ඔයාලට මේව අඳුර ගන්න පුළුවන් ලේසියෙන් විදිහ තමයි TV series එකේ ලොකුම යකා හොයාගන්නේ. ෂැඩෝ මොන්ස්ටර් කියන්නේ නිකන් බූවල්ලක් වගේ අඬු තියෙන ඒත් නීදුම වගේ දෙයකින් හැදුණු කේතුවක් වගේ මූණක් තියෙන ලොකුම ලොකු ජීවියෙක්. ඉතින් මෙයාට පුළුවන් මනස පාලනය කරන්න. ඒකයි මෙයාට මයින්ඩ් ෆ්ලේයර් කියන්නේ. එයාගේ මීදුම වගේ දෙයින් ලොකු ටෝනේඩෝවක් හදලා පහර දෙන්න මෙයාට පුළුවන්. සීසන් 2 එකේදී අපිට මේක හොඳට බලා ගන්න පුළුවන්. දැන් අපි කියවනේ ෂැඩෝ මොන්ස්ටර් කියන්නේ මොලේ කියලා. අපි බලමු මේ මොලෙන් පාලනය වෙන්නේ කවුද කියලා. ෂැඩෝ මොන්ස්ටර් කියන මොලෙන් පාලනය වෙන ජීවීන් කොටසකුත් මේ උඩියට ගුරු ඉන්නවා. ඒ අර අග මොළ නැති කළු පාට විශාල වැල, වෛරස් අංශු මුදහල් මල් වගේ දේවල්. තව ස්වාධීන ජීවියෙකුත් ඉන්නවා. මේ ජීවියට කියන්නේ ඩිමොග්‍රෝගින් කියලා. අපි දැන් කතා කරමු ඩිමොග්‍රෝගින් ගැන. ඩිමොග්‍රෝගින් කියන්නේ ෂැඩෝ මොන්ස්ටර් යලතේ ඉන්න ස්වාධීන සතෙක්. මෙයාගේ ජීවන චක්‍රයේ අවදි පහක් තියෙනවා. ඒක Stranger Things VFX ටීම් එක ස්ථිර කරලා තියෙනවා. මුල්ම අවදිය නිකන් පණුවෙක් වගේ ටිකක් ලොකු කූඩැල්ලෙක් වගේ අවදියක්. අපිට මේ අවදි සතෙක්ව විල් කටින් එළියට දානවා බලාගන්න පුළුවන්. දෙවන අවදිය පොලිවොග් අවදිය. කකුල් දෙකේ නැට්ටක් තියෙන ගෙම්බෙක් වගේ වෙන්නේ මේ අවදියේදී. බැස්ටින් පුරතලයට දිගාන කියලා ඩිමොග්‍රෝගින් කෙනෙක්ව හොයාගන්න මේ අවදියේදී. තුන්වෙනි අවදි කකුල් හතරක් තියෙන නැට්ටක් තියෙන කටුස්සෙක් වගේ අවදිය. බැස්ටින්ගේ සුරතලාගෙන් අපිට මේ අවදිය බලාගන්න පුළුවන්. හතරවෙනි අවදියේදී බල්ලෙක් වගේ. මේකයි තමයි ඩිමොග්‍රෝගින් සතු දරුණු වෙන්නේ. අපිට මේක දැක් ගන්න පුළුවන් ඩස්ටින්ගේ පුසව මේ අවදීන ඩිමොග්‍රෝගින් කෙනෙක් කනව පෙන්වන එකේ. පස්වෙනි අවදී තමයි අවසන් අවදී. ඔළුව හතරට බෙදුණු මිනිසෙක් වගේ ඩිමොග්‍රෝගින් කෙනෙක් දැක් ගන්න පුළුවන් අපිට මේ අවදීදී. අපිට මේ අවදීන ඩිමොග්‍රෝගින් කෙනෙක් 11 එක සටන් කරන බලා ගන්න පුළුවන්. උඩියට ගුරු මානේ ඉන්න හැම ජීවියෙක්ම ගින්දරට බයයි. ඒ වගේම අපේ මානත් උඩියට ගුරු මානක් වෙන එක නවත්ත ගන්න පුළුවන් හැමදාම ගිනි තියෙන කෙනෙක්. Stranger Things එකේ මම අර මුලින් කිව්ව දොරටුව 11 වහන නිසා තවදුරටත් මේ ජීවීන් අපේ මානෙට එන්න බෑ. ෂැඩෝ මොන්ස්ටර් මේ සටන අතාරින්නෙත් නෑ. අන්තිමට ආපු 3 සීසන් එකේ ෂැඩෝ මොන්ස්ටර් කොහොමද අපේ මානට ආයේ එන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අදට අපි මේ වීඩියෝ එක නවත්තනවා. අපි subscribe කරලා මේ වගේ දේවල් ඉස්සරහටත් බලා ගන්න, හොඳනම් like එකක් දාන්න, වැඩි දියුණු කමෙන්ට් කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්.